ආයුබෝවන් ඔයාලට පේනවද අද අපේ පැත්තේ තියෙන කාලගුණ තත්වය හොඳටම වහිනවා මම හිතුවාද අපිට කන්න උණුවෙන් සුප් එකක් තිබුණොත් හොඳයි කියලා ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න අපි එහෙනම් බලමු කොහොමද මේ රසම රස සුප් එක හදාගන්නේ කියලා මම කලින් දවසරේ කඩල ග්‍රෑම් 250ක් හොඳට සෝදගෙන පෙඟෙන්න දැම්මා දැන් අපි ඒකට ලුණු ටිකක් දාගෙන තඹ ගමු මම සුප් එකට දාගන්න මේ එළවලු ටික ලෑස්ති කරගත්තා සාමාන්‍ය තරමේ කැරට් අල 3ක් පොඩියට කපාගෙන තිනවා තක්කාලි ගෙඩියක් කරපිංචා ටිකක් ලීක් සලයක් සුදු ලුණු බික් 3ක් සැලරි 1 දඬු කෑල්ලක් පොඩියට කපාගෙන තිනවා බී ලුණු ගෙඩියක් අල ගෙඩියක් තුන ටින් එකක් මීට අමතරව ඔයාලට කැමති එළවලුවක් ගන්න පුළුවන් දැන් අපි pan එකක් ලිපේ තියලා බටර් මේස හැන්දක් දාගමු බටර් ටික melt වෙනකොට අපි කපාගත්ත සුදු ලුණු කරපිංචා ටික එකතු කරගමු සුදු ලුණු ටික යාන්තම් බැදීගෙන එනකොට අපි කපාගත්ත බී ලුණු ගෙඩියත් එකතු කරගමු සුදු ලුණු බටර් එක තැම්බෙනකොට හරිම සුවඳයි දැන් බී ලුණු ගෙඩිය බටර් එක ටික වෙලාවක් මැලවෙන්න අරින්න දැන් අපි කැරට් ටික එකතු කරගමු ටිකක් කලවම් කරගන්න දැන් අපි අල ටික සැලරි ටික තක්කාලි ගෙඩි එකතු කරගෙන හොඳින් කලවම් කරගමු දැන් මම ලීක්ස් ටිකත් එකතු කරගන්නවා දැන් ඒකත් ටිකක් මෙහෙම කලවම් කරගන්න දැන් ටූන ටින් එක දාගන්නවා ඔයාගේ ගෙදර ටූන ටින් එකක් නැත්තම් කෙලවල්ල හෝ බලමාළු කෑල්ලක් උනත් දාගත්තට කමක් නැහැ දැන් මම රසාණුව ලුණු සහ ගම්බිරිස් එකතු කරගන්නවා දැන් හොඳින් කලවම් කරගන්න දැන් මම වතුර ලීටර් කෝප්ප 3 කාලක් විතර එකතු කරගන්නවා දැන් අපි ටිකක් මෙහෙම කලවම් කරගෙන පියනෙන් වහලා ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගෙන තඹ ගමු මේ වෙනකොට අපේ කඩල ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ විදියට හොඳට උතුරනකොට අපි පියන ඇරලා තඹ ගමු. දැන් මම ටොමැටෝ පියුරේ ටිකක් එකතු කරගන්නවා. ඔයා ගාව තක්කාලි සෝස් ටිකක් තියෙනවා නම් එකතු කරගන්න. කෙචප්. එහෙම නැත්නම් කමක් නැහැ. දැන් අපි තඹ ගත්ත කඩල ටිකත් එකතු කරගමු. දැන් මම සුප් එකෙන් ටිකක් අරගෙන ග්‍රයින්ඩ් කරගන්න හදන්නේ. දැන් අපි ග්‍රයින්ඩ් කරගත්ත ටිකත් එකතු කරගන්නවා ටිකක් ඒ විදිහට ග්‍රයින්ඩ් කරගත්තම සුප් එකේ ඝනත්වය වැඩි වෙනවා රසෙත් වැඩි වෙනවා මම මිරිස් කුරු ටිකකුත් එකතු කරගන්නවා පොඩි සැරගතියක් හිටින්න ඔයා මේ වෙලාවේදී ලුණු රසෙම ඇතිද කියලා බලන්න දැන් අපේ සුප් එක හදලා ඉවරයි දැන් අපි ක්‍රූටොන්ස් ටිකකුත් හදාගමු මම පාපති දෙකක් මේ විදිහට කොටු කපා ගන්නවා
දැන් pan එකකට olive oil ටිකක් දාලා මේ පාන් ටික අපි crispy වෙනකම් බැදගමු. ඔයා ගාව oven එකක් හරි air fryer එකක් හරි තියෙනවා නම් මේ පාන් ටික ඒකට දාලා බැද ගන්නත් පුළුවන්. දැන් අපේ croutons ටිකත් හැදිලා ඉවරයි. දැන් මම garnish කරගන්න croutons ටිකකුත් උඩින් දා ගන්නවා. ලුණු කොළ ටිකකුත් පොඩියට කපාගෙන උඩින් දා ගන්නවා. ඇත්තටම මේ සුප් එක හරිම රසයි හරිම ගුණයි. ඔයාට මේක දවල්ට රැට කෑම වේලකට හදා ගන්න පුළුවන්. මම මේක අද හැදුවෙත් දවල් කෑම වේලට. අපේ ගෙදර ළමයිනුත් හරිම කැමති මේ සුප් එකට. ඔයාලත් හදලා බලන්න වෙනසකටත් එක්ක. මේ වගේ සීතල දවසකට උණුවෙන් සුප් එකක් බොන්න කවුද අකමැති? එහෙනම් මම සුප් එකේ රස බලන්නයි හදන්නේ. අපි තවත් දවසක මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඉදිරියේ එන වීඩියෝ බලා ගන්න subscribe වෙන්න, ඔයාගේ අදහස් මට comment කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. බොහොම ස්තුතියි.